අයිබෝවන් කායින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල දැනට පවතින සංචරණ සීමා ජූනි මාස 7 වනදා දක්වා දීර්ඝ කරයි හෙට මැයි මාස 31 සහ ජූනි 4 සංචරණ සීමා ලිහිල් කරයි හෙට ගෙදරින් කඩේ යන්න පුළුවන් එක් අයෙකුට පමණයි කිසිදු වාහනයක් භාවිතා කරන්නත් බෑ වාහන පාක් කරන්නත් බෑ හැඳුනුම්පත් අංක ක්‍රමය හෙට ක්‍රියාත්මක නැහැ පොදු ප්‍රවාහනයත් හෙට නැහැ කළු දෙලීර රෝගය පිළිබඳ ශ්‍රී ලංකාවෙන් හමු වුණේ 2019 දී ලංකාවට අලුත් දෙයක් නෙවෙයි අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා සෞඛ්‍ය අංශ අවධාරණය කරයි අද සිට දින 3ක් ප්‍රදේශ රැසකට දහරනිපාත වැසි සමග සුළං දිශක පහකට නා යමේ අනතුරු බෙංගාල බොක්කාශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය ඉදිරියේදී සුළුකුණාටුවක් දක්වා වර්ධනය වෙයි විශ්‍රාම යන නීතිපති ජනපති හා අගමැති හමු වෙයි සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවීමට කැබිනට් අනුමැතිය දැන් දේශීය පුවා රට තුල පවතින තත්ත්වය පාලනය කිරීමට දැනට පවතින සංචරණ සීමා ජූනි 7 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. කොවිඩ් මර්ධන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය කරනු ලැබුවා. දැන් අපි දැන් මේ 25 මේක ඕපන් කරනවා කියලා කිව්වේ අර අත්‍යවශ්‍ය බඩු ටික ඒගොල්ලන්ට ගන්න විතරයි. පාටි දාන්න නෙමෙයි මේක තියෙන්නේ. දැන් අද වුණත් මං එනකොට වාහන විශාල ප්‍රමාණයක් වැඩි. මේ කියන්නේ ජනතාව මේ වගකීම බල ගන්න නැහෙනි. දැන් සමහර අය ඇත්තටම මං වාක්‍ය බලන් ආවම හුඟක් ඉවයි අර ડોක්ටර්ස්ලා කියලා ගහගෙන යනවා. ડોක්ටර්ස්ලා ඔච්චර පාරින් ඉන්න විදියක් නැහෙනි. බලන්න ඕන මොකද්ද ડોක්ටර්ගේ නම කොහෙද කරන්න කියලා. මොකද බොරු අය අර සීල් එක ගහගෙන යනවා. වැහුවට වැඩක් නැහැ ජනතාව මේක තීරුම් අරගෙන නැතුව මේ විදිහට කරන්න නැතත් අද වහලා තියෙන දවසක් නේ නීති දාලා විතර කරන්න බෑනේ වගකීම බාර ගන්න එපා මේ සාමාන්‍ය අඩු ආදායම් අයට කොහොමද එළවලු ටික බෙදන්නේ මේ අත්‍යවශ්‍ය බඩු මල්ලක් බෙදන්නේ කියන එක තමයි ප්‍රශ්නේ වෙන්නේ ඒක තමයි ඕගනයිස් කරගන්න ඕනේ GS ලාව දැන් දවස් 3ක් වහලා දැන් ඒ කාලය ඇතුළතද अग्नमात कार्यालय 1965 दुर्घटना अंक कॉल सेंटर अद आरंभ करम किसी पलात अत्यावश्य बांड वाले यम किसी हिंगे आखो एसेंशियल सर्विस गैटलू आगती है ना दहनमे हेटपहरा दिशापत्त मल्लव डिरेक्ट संबंध कर उदासन ලිහිල් කිරීමක් කරනවා ලිහිල් කිරීම කියන වචනේ තාමත් වැදගත් ඉවත් කිරීමක් නොවේ ලිහිල් කිරීමක් එම ලිහිල් කිරීම හෙට 25 වන දින රාත්‍රියේ 11ට නැවත ඉවත් කරලා එය 31 වෙන සඳුදා දින උදෑසන 4 දක්වා සංචරණ සීමාවන් මුළු දිවයිනතම ක්‍රියාත්මක කරන පරිදි අපි ක්‍රියා කරනු ලබන 31 වෙනි දින සඳුදා උදෑසන 4ට ලිහිල් කරනු ලබන එම සංචරණ සීමාවන් එදිනම රාත්‍රියේ 11 සිට 4 වන සිකුරාදා උදෑසන 4 දක්වා බලපෑවීමට කටයුතු කරලා තිබෙනවා. එම 4 වන සිකුරාදා උදෑසන 4ට ලිහිල් කරනු ලබන සංචරණ සීමාවන් එදිනම රාත්‍රියේ 11 සිට නැවත ලබන මාසේ 7 වන ඒ කියන්නේ ජූනි 7 වන සඳුදා උදෑසන 4 දක්වා ක්‍රියාත්මක වීමට කටයුතු කරලා තිබෙනවා. හුදෙකලාවට ලක් කරලා තිබෙන ප්‍රදේශවල ජනතාවට මේ ආකාරයෙන් එළියට ඒමට හැකියාවක් නැහැ. හෙට දිනේ මේ විවෘත වෙන්නේ බේකරි, මාළු, එළවලු, සහල්, සිල්ලර බඩු, ආහාර පාන, මස්, කුළු බඩු මේ ආදිය යම් කිසි ආකාරයකින් අලවි කරන වෙළඳසැල් තියෙනවා නම් ඒවා ඔබගේ හැඳුනුම්පත අරගෙන එන්න. නමුත් හැඳුනුම්පතේ අංක ක්‍රමය නෙමෙයි භාවිතා වෙන්නේ. පාගමනින් නුවත් ඔබට ගමන් කරන්න බෑ ඔබේ සීමාවෙන් පිටතට. වාහන කිසිම අවස්ථාවක ගාල් කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මහා මාර්ගයේ හෝ මෙම වෙළඳසැල් තියෙන තැන්වල සුපිරි වෙළඳසැල් තියෙන තැන්වල වාහන පාකින් නැත්තම් ගාල් කිරීම සපුරා තහනම් වෙනවා. සියලුම
පොලිස්නදාරින්ටයගෙන උපදෙස් දීලා තියෙනවා හෙට දිනේදී වාහන ගාල් කරන්න බෑ ත්‍රිරෝද රථයක යතුරුපැදියකවත් ගමන් කරන්න එපා පා ගමනින් ළඟම තියෙන තැනට ගමන් කරන්න පයින් ගමන් කිරීමේදී කණ්ඩායම් හැටියට යනවා නම් ඒ අයට එරෙහිවත් නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරන්න සිද්ධ වෙනවා පොදු ප්‍රවාහන සේවා යුද හමුදා පත්තුමා කිව්ව ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ ත්‍රිරෝද රථ කුලී රථ ක්‍රියාත්මක වෙන්නේ නැහැ ෆාමසි විවෘත වෙලා තියෙනවා මේ කියපු වෙළඳසැල් වලට අමතරව ත්‍රිවිලක වෙන්න පුළුවන් බට්ට වාහන වෙන්න පුළුවන් මෝටරසයිකල් වෙන්න පුළුවන් මාළු විකුණන්න යන පුෂ් බයිසිකල යන පුද්ගලයා වෙන්න පුළුවන් ඔබ කරන්නේ මහා අති දැවැන්ත සේවාවක් ඔබට ඒවා ක්‍රියාත්මක කරන්න කියලා රජයක් හැටියට අපි ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා ඒ වගේම සුරසැල් සම්පූර්ණයෙන්ම වහලා තියෙනවා අත් දෙන්නකම් කිසිසේත්ම යුතරන් ඉඩ දෙන්නේ නැහැ ඒ වගේම අපනයන සම්බන්ධව ඒ අපනයන සඳහා ව්‍යුත්පත්ත කරලා තියෙන කර්මාන්ත ශාලාවල සේවකීන්ට ඒ ස්ථානවලට යන්න පුළුවන් පසුගිය ඔක්තෝබර් මාස 4 වනදා සිට මේ දක්වා සිටුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1197ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුද්ගලින් 567 දෙනෙකු වයස අවුරුදු 71ට වඩා වැඩි පුද්ගලින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 32ක් පිළිබඳව ඊයේ රාත්‍රීදී වාර්තා වුණා. ඉන් COVID මරණ 5ක් ඊයේ දින සිදුව ඇති අතර ඉතිරි COVID මරණ 27 පසුගිය අප්‍රේල් මාස 23 වනදා සිට මැයි මාස 22 වනදා දක්වා වූ කාලය තුළ සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මෙරට COVID දෙවන රැල්ලේ ආරම්භය සටහන් වූ පසුගිය ඔක්තෝබර් මාස 4 වනදා සිට මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1197ක් වනවා. අදාළ කොවිඩ් මරණ අතරින් වයස අවුරුදු 71ට වඩා වැඩි පුද්ගලින් 567 දෙනෙකු කොවිඩ් වෛරසයේ වැළඳී මියගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සටහන් වන්නේ 47.36ක් ලෙසයි. වයස අවුරුදු 61ත් 70ත් අතර පුද්ගලින් 321 දෙනෙක්ද අදාළ කාල සීමාව තුළදී මියගොස් ඇති අතර එය 26.81 ප්‍රතිශතයක්. වයස අවුරුදු 51ත් 60ත් අතර පුද්ගලින් 171 දෙනෙකුද වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලින් 87 දෙනෙකුද අදාළ කාල සීමාව තුළදී මියගොස් ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. වයස අවුරුදු 31ත් 40ත් අතර පුද්ගලින් 34 දෙනෙක් මියගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සටහන් වන්නේ 2.84ක් ලෙසයි. වයස අවුරුදු 10ත් 30ත් අතර පුද්ගලින් 15 දෙනෙකුද පසුගිය ඔක්තෝබර් මාස 4 වනදා සිට මේ දක්වා කාලය තුළ කොවිඩ් වෛරසයේ වැළඳීමෙන් මියගොස් තිබෙනවා. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කළ තවත් පුද්ගලින් 636 දෙනෙකු ඊයේ දිනේ තුළ අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. නිරෝධායන නීති ක්‍රියාත්මක කළ දින සිට මේ දක්වා කාලය තුළ එක් දිනකදී අත්අඩංගුවට ගෙනුණු වැඩිම පිරිස මේ වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ත්‍රිවිලක යන්න කියන්නේ කී දෙනාද? ඔය නිදහසට කියන කරුණු දන්න තරම ඉන්න ගැළපෙන්නේ නැහැ. ජීවත් වෙනවද නැද්ද කියන එක තීරණය කරගන්න. COVID-19 වසංගතයේ හේතුවෙන් දිවයින තුල ක්‍රියාත්මක සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා අනුගත නොවන පුද්ගලින් සොයා ඩ්‍රෝන යානා උපයෝගී කරගනිමින් නිරීක්ෂණය කිරීමේ ඒකාබද්ධ මෙහෙයුමක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අදත් ක්‍රියාත්මක කර තිබුණේ මේ ආකාරයෙන්. මේ අතර රට පුරා ආහාර බෙදා හැරීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට තෝරාගත් ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් අද දින විවෘත කරනු ලැබුවා. මේ අතර හෙට දිනේදී පැය කිහිපයකට පමණක් සංචරණ සීමා ලිහිල් කෙරුණද බස් රථ හා දුම්රිය ඇතුළු කිසිදු පොදු ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක නොවන බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ. අන්තර් පළාත්වත් පළාත ඇතුළතවත් පොදු ප්‍රවාහන කටයුතු හෙට දිනේ තුල සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ලැබිලා තියෙන උපදෙස් අනුව ළංගම හෝ පෞද්ගලික බස් රථවත් දුම්රියවත් ධාවනය කරන්නේ නැහැ කියන කාරණේ අපි කොවිඩ් කමිටුවේ උපදෙස් පිට ජනතාවට කියන්න අවශ්‍යයි. කළු දිලීර රෝගය පිළිබඳවයි නුයුනෝ තුලින් අද අවධානය.
you know. අපිට 2019 වර්ෂයේදී කළුදිරි රෝගීන් 42ක් වාර්තා වෙලා තියෙනවා 2020 වර්ෂයේදී 24 දෙනෙකුත් 2021 වර්ෂයේ මේ දක්වා කළුදිරි ආසාදනය වෙච්ච රෝගීන් 24 දෙනෙකුත් අපිට වාර්තා වෙලා තියෙනවා හැබැයි මම කියන්න ඕන මේ කිසිම රෝගියෙකුට COVID-19 වෛරසය ආසාදනය වෙලා නැහැ මේ රෝගයට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ ඇන්ටිෆංගල් ඩ්‍රග්ස් කියන ඒවා අවශ්‍ය තරම් අපේ වෛද්‍ය සැපයීම් අංශයේ තොග අපේ රටට අවශ්‍ය තරම් තොග තියෙනවා මේ වෙලාවේ මේ රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයට ආසාදනය වෙන්නේ නැහැ මෙච්චර කල් හමු වෙච්ච සියලුම රෝගීන් අපි සාමාන්‍ය රෝහල් වාට්ටු තුල තමයි තියාගෙන ප්‍රතිකාර කරේ ඒ හින්දා මේ රෝගයට අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ හැබැයි ඒ අතරම මේ රෝගය වළක්වා ගන්න අපිට කරන්න පුළුවන් දේවල් ටික විශේෂයෙන්ම දියවැඩියා රෝගීන් තමගේ රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය කරගත යුතුයි අනෙකුත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල රෝගීන් සියලුම ජනතාව COVID-19 රෝගයෙන් ආරක්ෂා වෙන විදියට ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන්න ඕන එකම මුහුණු ආවරණය පය හතරකට වඩා පාවිච්චි කරන්න එපා සර්ජිකල් මාස්ක් එහෙම නැත්නම් N95 මාස්ක් කියන මුහුණු ආවරණ සෝද සෝදා නැවත නැවත පාවිච්චි කරන්න එපා මුහුණු ආවරණය පාවිච්චි කරලා ඒක ගලවල කොහේ හරි නැවත වාරයක් පාවිච්චි කරන්න එපා. දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති සියලුම පුද්ගලයන් මේ අවස්ථාවේදී පස් සම්බන්ධයෙන් කරන වැඩ වගා කටයුතු ඒ වගේ දේවල් කරන්න එපා. මොකද මේ පසේ තමයි මේ දිලීරයේ බීජාණු තියෙන්නේ. ඒවා අපේ නාස් කුහරයෙන් ඇඟ ඇතුළට ගිහිල්ලා මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මුලින්ම ලෙඩුව එන්නේ උණ එන්න පුළුවන්. නාසයේ දෙපැත්ත හරි තල්ල හරි කළු පාටෙන් දකින්න පුළුවන් ඒකට හේතුව තමයි ඒ පටක විනාශ වෙනවා ඊට අමතරව පෙනහළු වල එන්න පුළුවන් හමේ එන්න පුළුවන් ආහාර මාර්ගයේ එන්න පුළුවන් ඊට අමතරව මුළු ශරීරයේම පැතිරුණු මියුකොමයිකෝසිස් තත්ත්වෙනුත් වාර්තා වෙලා තියෙනවා හැබැයි වැඩියෙන්ම වාර්තා වෙලා තියෙන්නේ රයිනොසෙරිබ්‍රල් මියුකොමයිකෝසිස් ඒ කියන්නේ නහය ආශ්‍රිතව ඒ ප්‍රදේශයේ ඇතිවන තත්ත්වය ඒ හැබැයි ඒකේ අපි වෙලාවට අඳුරගත්තේ නැතුව බෙහෙත් කරේ නැත්තම් ඒක ඇස්වලට ගිහිල්ලා ඇස් පෙනීම නැති වෙලා තව දුරටත් බෙහෙත් නොකර හිටියොත් මොළයට ගිහිල්ලා ජීවිත අවදානම එතකොට තියෙනවා ඉන්දියාවේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය ඉන්දිය ප්‍රභේදය ලෙසට භාවිත නොකරන ලෙස එරට රජය ඉල්ලීමක් කර තිබෙනවා කොවිඩ් වෛරසය හමුවේ ඉන්දියාවට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර වෛරසය හමුවේ ඉන්දියාව තුල ලක්ෂ 3කට අධික සංඛ්‍යාවකට දිවි අහිමි වී තිබෙනවා. ගත ඕපෑ 24 තුල පමණක් එරටින් වාර්තා වී ඇති නව කොවිඩ් මරණ සංඛ්‍යාව 4500කට ආසන්න වන අතර අදාළ කාල සීමාව තුලදී කොවිඩ් රෝගීන් 222000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. මේ වන විට ඉන්දියාව තුල පැතිර යමින් පවතින B.1.6.1.7 වෛරස් ප්‍රභේදය ලෝකයේ රටවල් 30කට අධික සංඛ්‍යාවකට පැතිර ගොස් ඇති අතර ඒ හේතුවෙන් එම වෛරසයට ඉන්දිය කොවිඩ් ප්‍රභේදය යන නම භාවිත නොකරන ලෙස ඉන්දිය රජය ඉල්ලා සිටිනවා. මේ අතර දැනට භාවිත වන කොරෝනා වෛරස් එන්නත් සියල්ල වෛරස් ආසාදනය වීමෙන් මරණයට පත්වීමේ අවස්ථාවට එරෙහිව ඉහළ රැකවරණයක් සලසන බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. දැනට ලෝ භාවිත කරන කොරෝනා වෛරස් එන්නත් 8ක ශක්්‍යතාවය මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇති අතර සියලු වර්ගයේ කොරෝනා විකෘති ප්‍රභේදවලට එරෙහිව ඉහළම ප්‍රතිචාරයක් දක්වා ඇත්තේ ෆයිසර් බයෝඑන්ටෙක් කොරෝනා එන්නතයි. අමරිකාවේ ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ විද්‍යාචින් කණ්ඩායමක් විසින් සිදු කළ එම අධ්‍යයනයේදී හෙළි වී ඇත්තේ ෆයිසර් මොඩර්නා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ඇස්ට්‍රාසෙනිකා ස්පුට්නික් නොවැක්ස් සිනොවැක් සහ සයිනොෆාම් යන එන්නත් සියල්ලමකින් මෙලෙස කොවිඩ් ආසාදිතව මරණයට පත්වීම වැළැක්වීමට පිටිවහලක් ලැබෙන බවයි ඊසාන දිග බෙංගාල බොක්ක සහ අන්දමන් මුහුදු ආශ්‍රිතව පැවති පීඩන අවපාතය සුලි කුණාටුවක් බවට පත්වනු ඇති බව කාලකුරු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් අද සිට දින 3ක් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇති වේ හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ සමග බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා. දීවර කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇති පසුබිමක අද උදෑසන ගාල්ල ප්‍රදේශයෙන් දීවර කටයුතු සඳහා පිටත්ව ගිය කුඩා බෝට්ටුවක් පෙරළී 16 හැවිරිදි තරුණියකු අතුරුදන් වී තිබෙනවා. එහි ගමන් කළ දෙදෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර ඔවුන් රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදා
තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා. නාගොඩ, තවලම, නෙළුව, නියාගම, වැලිවිටි දිවුතුර, බද්දේගම, ඉමදුව වැඩි වශයෙන් ආපදාවට ලක්වන ගම් වතුර ලක්වන ප්‍රදේශවල මේ වන විටත් අපේ නාවික හමුදාව, පොලිසිය, යුද හමුදා වටපිරිස් ස්ථානගත කරලා තියෙනවා. අවශ්‍ය පහසුකම් සපයා දීලා බෝට්ටු ලබා දීලා මැදම කඳුකරයටද තද වැසි ඇදහැලීම සමග තේ වගාවට සහ එළවලු වගාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. අධික වර්ෂාවත් සමග කුකුලේ ගඟ ජල මට්ටමද ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් වාන් දොරටු කිහිපයක්ද විවෘත කර තිබෙනවා. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික් සඳහා නායෑමේ අනතුරු ඇඟවීම් නිවේදනද නිකුත් කර තිබෙනවා. ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මෙවන විට ගැඹුරු පීඩන අවපාතයක් වෙමින් පවතින අතර යාස් ලෙස නම් කර ඇති මෙම සුලිකුණාටුව ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. මෙම යාස් සුලිකුණාටුව සක්‍රීය වීම සමග ඉදිරි දින තුනක කාලය තුල දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. විදේශ මාධ්‍යද අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර තිබුණා. So extremely dangerous conditions can be expected with destructive winds, 300 to 400 millimeters of rain expected to make landfall close to West Bengal or Odisha. But with areas such as West Bengal and Bangladesh being such low-lying areas, there will be an inundation of waters around the coast, potentially flash flooding in many areas. Active weather around Kerala, Karnataka, into the Maldives and Sri Lanka, further flooding here. But obviously. මේ අඩුපීඩන කලාපයේ මේ වන විට සුලි කුණාටුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ සුලි කුණාටුව දෙසට දිවයින හරහා සුළං හමන රටාව වෙනස් වෙලා තියෙනවා. මේ සුලි කුණාටුවටම බද්ධ වෙලා තියෙනවා නීති දිග මෝසන් කාල පරිච්ඡේදේ. මේ සුලි කුණාටුවට අනවශ්‍ය බයක් ඇති කරගන්න ඕනේ නැහැ. මොකද හේතුව මේකේ ඍජු බලපෑම තියෙන්නේ උතුරු අන්දමන් දූපත් අසල ගැඹුරු මුහුදු සීමාවට තමයි. මේකේ ඍජු බලපෑම ඊට අමතරව තියෙන්නේ ඉන්දියාවේ දිස්ත්‍රික් මට්ටමේ මේ ආපදාන ලක්ෂණ පුද්ගලයන් තෝරා ගැනීම හඳුනා ගැනීම ප්‍රදේශයන් හඳුනා ගැනීම පෙර දැනුම් දීම පෙර සූදානම් වීම මුදවා ගැනීමේ කණ්ඩායම් සහ ඉදිරි ස්ථානගත කිරීම ඊට අමතරව අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉදිරි ස්ථානගත කිරීම උපකරණ සහ මුදවා ගැනීමේ අවශ්‍ය වන දේවල් බෝට්ටු සහ උපකරණ ස්ථානගත කිරීම ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ප්‍රාදේශීය මට්ටමේ පරිපාලනය සහ ඔවුන්ට අවශ්‍ය වන පහසුකම් ලබා දීමේ ක්‍රියාන්විත සූදානම් කිරීම දේශික ආපදා කළමනාකරණ කමිටු එක් රැස් වෙලා කටයුතු කිරීම මේ සියල්ලම මේ වෙනකොට කරලා ලිඛිතව චක්‍රලේඛනයෙන් බාර දීලා සියලුම කටයුතු සූදානම් කළා තියෙනවා. විශ්‍රාම දිවියට එළමීමට නියමිත නීතිපති දප්පුලත ලිබේරා මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. නීතිපති ධුරෙන් විශ්‍රාම යන ජනාධිපති නීතිච්ච දප්පුලිද ලිවේරා මහතා අද දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. දප්පුලිද ලිවේරා මහතාගේ සේවය අගය කළ ජනාධිපතිවරයා ඔහුගේ විශ්‍රාම දිවියට මෙහිදී සුභාශිංසනය එක්කලා. මෙරට 47 වන නීතිපතිවරයා ලෙසයි දප්පුලිද ලිවේරා මහතා කටයුතු කරනු ලැබුවේ. වැඩබලන සොලිසිටර් ජෙනරාල් නීතිච්ච සංජය රාජරත්න මහතා නව නීතිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. මේ අතර නීතිපති ධුරෙන් විශ්‍රාම යන ජනාධිපති නීතිච්ච දප්පුලිද ලිවේරා මහතා අද අරලියගහ මන්දිරයට පැමිණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. තමන් නීතිපති ධුරෙන් විශ්‍රාම යන බව අග්‍රාමාත්‍යවරයාට සැලකර සිටි ජනාධිපති නීතිච්ච දප්පුලිද ලිවේරා මහතා තම සේවා කාලය තුළ විශාල නඩු සංඛ්‍යාවක් සම්බන්ධයෙන් තීරණය කොට ඉදිරි කටයුතු සිදු කිරීමට හැකියු බව පෙන්වා දුන්නා. මෙරට තීරණාත්මක නඩු කිහිපයකටම අදාළව කටයුතු කිරීමට ලැබීම මෙන්ම තමන් විශාල අපරාධමය නඩු සංඛ්‍යාවකට මුලපිරීමට සහ එම විමර්ශන සම්බන්ධව උපදෙස් දීමද තම සේවා කාලය තුළ සිදු වූ සේවාවක් බව දප්පුලිද ලිවේරා මහතා ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ජනාධිපති නීතිච්ච දප්පුලිද ලිවේරා මහතා විශ්‍රාම දිවියට සහ ඉදිරි කටයුතු වලට සුබ පැතුම් එක්කලා. වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටු වීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වූ කැබිනට් මණ්ඩලයේදී මෙම තීරණය ගෙන තිබෙනවා. සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්හිටු වීමටයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ. අමාත්‍ය මණ්ඩල හමු අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්ුණා. වර්තමානයේ රටේ පවතින තත්ත්වය සහ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව අවධානය යොමු කරමින් වාහන ගෙන්වීම තවදුරටත් සීමා කළ යුතුව ඇතැයි කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරුන් පෙන්වා දී තිබුණා. ඒ අනුව සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීමට මීට පෙර පැවති යෝජනාව කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව තවදුරටත් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
එම්වී බහලුම් නෞකාවේ දැනට පවතින ගින්න පැතිරීමේ අවධානමක් නොමැති බවත් එම ගින්න පාලනය කිරීමට සීලම ක්‍රියාමාර්ග ගලමින් සිටින බවත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක දුරින් නැංගුරම්ලා තිබූ MV Express Pearl නැමැති බහලුම් ප්‍රවාහන නෞකාවේ පසුගිය දෙවනිදා හටගත් ගින්න මේවන විටත් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියෙක්ව පාලනය කරමින් සිටිනවා. මෙතර එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව පිළිබඳව ගෙන ඇති ඉදිරි පියවර සම්බන්ධයෙන් වරාය සහ නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. මේ වෙලාවේ ඇත්තටම දේශගුණික විපර්යාසයක් තියෙන වෙලාවක්. මොකද ඊටාම රළු භාවයක් තියෙන වෙලාවක් වුණත් ඒ ජීවිත තර්ජනය බාරගෙන අදේ වගකීම ඉටු කරනවා. මේ කතා කරන මොහොතේත් අපේ ටග් යාත්‍රාව නැව ගලවා ගැනීමට අවශ්‍ය කරන වැඩ කටයුත්තේ නිරත වෙලා සිටිනවා. පහුගිය තියෙන අධ්‍යක්ෂිමුත් ලබාගෙන කොහොමද අපි මේ සම්බන්ධයෙන් අපේ රාජ්‍ය ආයතන යම් පිරිවැයක් දරනවා නම් ඒක කොහොමද නැවත ලබා ගන්න. ඒ වගේ නීතිමය කටයුතු කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදනවා. ඒ අනුව ඉතා ඉක්මනින් අපේ මේ නෞකාව මෙතනින් මුදවා ගැනීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඔය සාමාන්‍යයෙන් අපිට මේ පායතනය මේ සම්බන්ධයෙන් මේ වෙනකොට අවශ්‍ය කරන සියලුම දැන් උදාහරණයක් ගත්තොත් මේකේ සේවය කරපු නාවිකයන් මේ වන විට යම් පිරිසක් අපේ දැන් ක්වොරන්ටයින් සෙන්ටර් එකක ඉන්නේ. එතකොට මීපායක ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට පැමිණිල්ලක් කරලා තියෙනවා. ඒ පැමිණිල්ලට අනුව ඔවුන්ගෙන් කට උත්තර ලබාගෙන ඒ සියලු දේවල් හරියාකාරව විසඳාගත්තට පස්සේ තමයි අපි එයාව නිදහස් කරන්නේ. ඒ නිසා කිසි දවසක මේකෙන් අනාගතයේ හරි සිද්ධ වෙනව නම් යමක් ඒකටත් අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි මීපායතනයේ ඔවුන්ගේ වගකීම ඉටු කරන්නේ. දැනට ගින්න අපිට මැඩපවත්ත ගන්න පුළුවන් ආකාරයේ තියෙන එක තමයි දැනට විශේෂඥවරුන්ගේ අදහස. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් කොරෝනා වසංගතය දුර්වේවායි ප්‍රාර්ථනා කරමින් පහන් පූජාවක් සහ දින තුනක් පුරා තුන් සූත්‍රය සජ්ජායනා කරමින් ගෙයින් ගෙට පිරිත් පැන් නිසීමේ පින්කමක් තලාව ප්‍රදේශයේදී සිදු කෙරුණා. ගාල්ල කොස්ගම ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේදී ලේ දන් දීමේ පින්කමක් සංවිධානය කර තිබුණා. දින දහසයකට අසන්න කාලයක් මඩවගුරුක වැටි අසාධ්‍ය තත්වෙන් සිටි ඇතෙක් ගොඩ ගැනීමට වනජීවි දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් පශු වෛද්‍ය නිලධාරී කණ්ඩායම කටයුතු කර තිබෙනවා. කළුතර කොට්ටාස අපරාධ විමර්ශන අංක 1.1 ලද තොරතුරකට අනුව දංවත්තගොඩ ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකදී නීති විරෝධී ලෙස සන්තකයේ තබාගත් ගිනි අවියක් සහ බෙහෙත් කොටන තුවක්කුවක් මෙන්ම T56 උණ්ඩ 7ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.